අද අපි මේ ලැබපු තනතුරු වරප්‍රසාද නෙවෙයි ඒවා වඩාත් වැදගත් වගකීම් බව අපි තේරුම් ගන්නට ඕන. අපි දන්නවා මේ රටේ ජනතාව විශාල ජනවරමක් ලබා දුන්නේ විශාල බලාපොරොත්තු ඇතුව. අද මේ තනතුරු ලබා දීමේදී බොහෝ වෙලාවට අපිට වැඩ කරපු දේශපාලනික වශයෙන් එවැගේම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නු හැම කෙනෙකුටම අපිට මේ තනතුරු ලබා දෙන්නට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම ව්‍යවස්ථාවේ තිබෙන සීමාවන් හේතු කොටගෙන. නමුත් අත වශයෙන්ම මම මේ රාජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාවත් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව වගේම අඩු කරන්නට කැමැත්තක් තිබුණත් අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බැලුවම විශාල වගකීම් රාශියක් තිබෙනවා. එහිඳ තමයි මම ඒ සම්පූර්ණ රාජ්‍ය සහ උපඇමතිවරුන්ගේ සංඛ්‍යාව ඒ ආකාරයෙන්ම තබා ගන්නට තීරණය කරේ. මේ වැදගත්කම වෙන්නේ සමහර වෙලාවට තමුන්ට ලැබුණු අමාත්‍ය ධූරය ගැන සැකයක් තියෙනටත් පුළුවන්. නමුත් ඒ නම කොහොම වුණත් ඒවට තියෙන වගකීම් විශාල බව තේරුම් ගන්නට ඕන. ජනතාවගේ අවශ්‍යතාවයන් දිහා බලලා අපි මේ අමාත්‍ය ධූර වෙන් කළ තිබෙනවා. සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා විශේෂයෙන් නම කිව්වම සමහරිට හිතන ඇති මොකක්ද කියලා. නමුත් එහි දිලිඳුකම අපි කතා කරා. හැමදාමත් මගේ මැතිවරණ ප්‍රචාර කටයුතුවලදී විරුද්ධ පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේදී දිලිඳුකම තුරන් කිරීම පිළිබඳව බොහෝට කතා කරා. ඒක අවශ්‍යතාවයක් තිබෙනවා. මෙන්න මේ හන්ද තමයි ඒ අමාත්‍යංශය. සමහර වෙලාවට ඒ අමාත්‍යතුමා මගේ දිහා බලපු හැටියට මට වැටුණා තේරුණේ නැහැ කියලා මොකද අවශ්‍යතාවය කියලා. ඒක ඉතාමත්ම වැදගත් අමාත්‍යංශයක්. ඒකම මම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නට කියලා. තනතුරු නොලැබුණත් ඒ මන්ත්‍රීවරුන්ට මම හිතනවා ඔවුන්ට කරන්නට පුළුවන් වගකීමක් තිබෙනවා. ඉතින් අමතිවරු රාජ්‍ය අමතිවරු ඒ අයව නිසි අයුරු යොදා ගන්නාමෙන් මම ඉල්ලා සිටිනවා.